අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ සිදුවිය හැකි කුමක්ද? ඒ කිසිසේත්ම කුඩා හෝ සුබවාදී ගමනකට දොරටු විවෘත වී නැත. කවුරු හරි කල්පනා කරනවා නම් නීතිය විධානයේ ආධිපත්‍යතා වූ රටක් නැයි බිඳ වැටිති රාජ්‍ය තවත් වේගවත් කරන. කවුරු හෝ කෙනෙක් කල්පනා කරන ආර්ථික වශයෙන් යම් සහනශීලී ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වෙන රාජ්‍යයක් නැයි වෙනුවට විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ගමන් කරන රාජ්‍යයක් නිර්මාණය කරන. කවුරු හෝ කල්පනා කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස හැම කෙනාටම තමගේ අදහස් ලිවීම කියවීම සහ ඒ වෙනුවෙන් පිණී සිටීම අයිතිය පුළුල් වෙන රාජ්‍යයක් වෙනුවට ඒකාධිපතිත්වයේ තමන්ගේ තනි හිතුවක්කාරී මතයන් සක්‍රියාකාරීත්වයේ සමාජ වෙත පොළඹවන දේශපාලනයක් අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ දියත් වීමට නියමිතයි. ඒ වගේම වංචාවෙන් දූෂණයෙන් මජරකමෙන් පිරුණු පාලන ක්‍රමයක් දියත් වීමට නියමිතයි. අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසු ඒ නිසා අපි විශ්වාස කරනවා අගෝස්තු මාසයේ 5 වෙනිදා මැතිවරණදී ගනු ලබන ජයග්‍රහයි පියවර ඉන් පසුව එළඹෙන විනාශකාරී පාලනයට එරෙහිව ශක්තිමත්ව සටන් ක්‍රියාදාමයක ප්‍රබලතම පියවරක් බවට අගෝස්තු මාසයේ 5 වෙනිදා පියවර අපි පත් කරගත යුතුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා ඡන්ද කාලයට කියන්නේ අපාය ඉන්ටර්වල් කියලා. හැබැයි ඡන්ද කාලේ දියත් වෙන ආකාරය දිහා බලපුවාම නේද ඉන්ටර්වල් මෙහිම නම් නේද පාඩම් පටන් ගත්තාම කොහොම වේද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද අපි ඉදිරි පිටිත් ආ හොඳින්ම විද්‍යාමාන වෙමින් තිබෙනවා. අපිට ඒත්තු ගන්නවමින් තිබෙනවා. අපිට පෙන්වමින් තිබෙනවා. අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව අපේ රටේ එළෙන දේශපාලන සිටියම ඒ සිටියමේ එක්කන්තයක් ඉතාමත් විනාශකාරී ප්‍රබල අන්තයක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. එහෙනම් ඊට එරෙහිව ඉතාමත් ප්‍රබල විකල්පෙම අන්තය අපි නියෝජනය කළ යුතුයි. ඒ නියෝජනය කළ යන්නේ කවුද? ඒ පැරණි පසුගිය අවුරුදු 5 මා හිතන ලංකා ඉතිහාසයේ පසුගිය අවුරුදු 5 අපි ඉතිහාස පොතක ලිව්වොත් ඒ අවුරුදු 5 තියෙන හිස්පිටු 5 කාලයේ කාදමන ලද ඉතිහාසයට අලුතේ කිසිවක් ඉතිරි නොකර ලද යහපත්ව යහපත් කිසිවක් ඉතුරු කරන්න අසමත්තුන් හිස්පිටු 5ක කාල පරිච්ඡේදයක් ගත වී තිබෙනවා. ඒ නිසා මා හිතන්නේ පැරණි යල්පිනු ඒ කණ්ඩායම් වලට අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ දේශපාලන භූමියේ වීර කාව්‍යයක් නිර්මාණය කරන්න හැකි වෙන්නේ නැහැ. ඔවුන්ට පුළුවන්කම තිබෙන්නේ පසුබෑමේ කාර්යය, යටත් වීමේ කාර්යය, එහි කීමේ කාර්යය සහ වැළඳ ගැනීමේ කාර්යය. ඒ වෙනුවට අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව ඒ ලැබෙන විනාශකාරී දේශපාලනයට එරෙහිව ප්‍රබලතම සටන් ව්‍යාපාරය, ප්‍රබලතම මතවාදී අරගලය, ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ගොඩනැගීමේ කාර්යභාරයට අපි සම්මාදම් වී යුතුයි, දායක වී යුතුයි. මා හිතනවා එහිදී මෙතන ඉන්න තාරුණ්‍ය ඔබ ඔබගේ ජීවන විලාසය අරගලේ බවට පත් කරගන්න. ඔබගේ ජීවිතයේ පැවැත්ම සටන්කාරීත්ව බවට පත් කරගන්න. ඔබගේ මැදිහත් වීම වෙනස් කිරීමේ දිශාව බවට පරිවර්තනය කරගන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි. අවුරුදු 72ක් ඔබ ලැබපු තීත්‍ය දේශපාලනයේ පරදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඇත්ත මිනිස්සු වැඩි කරමු. මායිමාව දිනවමු.